ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 21ක කාන්තාවක් කතරගුණ ගැන තියෙනයි කියලා වාර්තා වෙලා තියෙන කොහොමද පිළිබඳ තොරතුරු? වසන්ත පෙරා වසන්ත පෙරාගේ ඝාතනය සිද්ධ වුණේ පසුගිය දින කතුරුගිරිය පොලිස් අසමේදී. මේ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කීපයක් තවදුරටත් විමර්ශන පවත්වනවා. සැකකරුවන් මුලින්ම 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ ඔස්සේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වුණා. තවදුරටත් මේ වෙඩික්කරුවන් සොයා මේ දිනවල විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒ අතරතුර වයස අවුරුදු 21ක කාන්තාවක් අත්අඩංගුවට ගත්තා වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී. ඇය මේ ඝාතනය සැලසුම් කිරීමේදී අවශ්‍ය කරන බස් රථයක් මේ කාන්තාවගේ නමට තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාන්තාව මේ කොමන්ත්‍රණය තුළ ඉන්නවද නැත්නම් මේ ඒ කියන්නේ මේ මනුෂ්‍ය ඝාතනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කිරීමේදී මෙය ඊට සම්බන්ධතාවයක් දක්වලා තියෙනවද කියන කාරණේ අනාවරණය කරගන්න තමයි මේ සැකකාරිය අත්අඩංගුවට ගත්තේ. අපිට දැනට තිබෙන නිරීක්ෂණ වීම අනුව මේ කාන්තාවගෙත් යම් ක්ෂාකාරක සම්බන්ධතාවයක් තිබෙනවා පෙනී යනවා. නමුත් අපිට ඉස්සරවම කියන්නට බෑ මනුෂ්‍ය ඝාතනයට ඍජුවම දැනුවත්ව සම්බන්ධ වුණාද නැත්නම් උපක්‍රමශීලීව මේ කාන්තාවත් යම් කිසි දෙයකට මේ ඝාතනය සඳහා උපක්‍රමශීලීව මේ සැලසුම්කරුවන් විසින් යොදවා ගත්තද කියන එක ඉස්සරවම කියන්නට බෑ. කොහොම වුණත් ඊයේ දිනේදී අපි සැකකාරිය අත්අඩංගුවට ගත්තේ වැලිගම ප්‍රදේශයේදීමයි. අද දිනේදී ගරු අධිකරණයට කඩුවෙල්ල ගරු මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පැය 48ක රැඳවුම් නියෝග ලබා ගත්තා. තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වන සම්බන්ධතාවය අනාවරණය කරගන්නට මේ බස් රථය තමයි යම් කිසි ආකාරයකට මේ සැකකරුවන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බවක් නිරීක්ෂණය වෙනවා. යම් ස්ථානකින්ද තවත් ස්ථානයකට කෙසේ වෙතත් විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි. ඉදිරි සැකකරුවන් සහ ඒ අදාළ වෙනත් නඩු බාණ්ඩ වාහන හෝ වෙනත් දේවල් තියනද යන්න අනාවරණය කරගන්න අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. මේ කාන්තාව කොයි විදිහටද මේකට දායකත්වය දක්වලා තියෙන්නේ? මේ බස් රථයේ මෑගේ නමට තමයි ලියාපදිංචිලා තියෙන්නේ. බස් රථයේ මිලදීගෙන තියෙන්නේ මෑගේ නමින්. ඒ නිසා තමයි සම්බන්ධතාවය දක්වලා තියෙන්නේ. ඒ වගේම අපි තවදුරටත් මේ අපි මේ යම් යම් අපරාධය සිදු කිරීම සඳහා පූර්ව සැලසුම් සිදු කිරීමට ඔවුන් යම් ස්ථානයක් භාවිත කරලා තිනවා. මේ ස්ථානයටත් මේ කාන්තාව පැමිණලා තිබෙන බවට අපිට නිරීක්ෂණය වෙනවා. යම් අවස්ථාවලදී මේ ස්ථානයටත් ඇවිල්ලා ගිහිල්ලා තියෙන බව අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ අවශ්‍ය විමර්ශන කටයුතුවලදී තමයි නිවැරදිම තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. මොකද තව අත්කරණයකට ගන්න තවසක් කරුවන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ යම් යම් තොරතුරු අනාවරණය වීම මත යම් තොරතුරු වෙනස් වීම හැකියාව තියෙනවා. අපිට දැනට පෙනෙන කාරණය අනුව මේ මනුෂ්‍ය ඝාතනය සඳහා මේ බස් රථය මිලදීගෙන තිබෙනවා පෙනී යනවා. ඒ ආසන්න කාල සීමාවකදී තමයි මිලදී ගන්න මුදල් දීලා ඒ මිලදී ගැනීමේදී මේ කාන්තාවගේ නමට තමයි මේ බස් රථය මිලදීගෙන තිබෙන්නේ. මෙතෙක් ඒ බස් රථය අරගෙන නැහැ. මේ බස් රථය දැනට අපි සොයා යනවා. කොහෙද මේ බව මේ බස් රථය සංගවලා තියෙන බව තමයි නිරීක්ෂණය වෙන්නේ. නමුත් එය අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මාර්ග බලපත්‍ර සහිත බස් රථයක්ද නැත්නම් සාමාන්‍ය මේ බස් රථයක්ද? ඒ සම්බන්ධව හරියටම දැනට කියන්නට බෑ. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථයක්. මේ කාන්තාව එතකොට මේ 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 මද්දව්‍ය මේ කටයුතු සහ මේ මේ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් ඒ කියන්නේ දීර්ඝ කාලීනව මේ මේ කාන්තාව ස්ථිරවම කියනට බෑ. ඍජුවම මේ ඝාතනයට සම්බන්ධයි කියලා. නමුත් ඔවුන්ගේ ඔහු ඇය යම් කිසි ආකාරයකට සම්බන්ධතාවයක් දක්වනට ඇති කියන කාරණය තමයි අපිට පෙනියන්නේ. නමුත් ඒ සම්බන්ධව ස්ථිරවම කියන්න බෑ. ඒ නිසා තමයි අපි තවදුරටත් හඳවා ගැනීමේ නියෝගයක් අරගෙන පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ. කෙසේ වෙතත් මේ බස් රථයත් මේ අරමුණ සඳහා මිලදී ගත්ත බව කියන කාරණේ තමයි අපිට පෙනී යන්නේ. ඒ කියන්නේ විදේශයෙන් මුදල් ලැබිලා තියෙනවද මේ කාන්තාවට මේ සඳහා? මේ කාන්තාවට ලැබිලා නැහැ. මේ කාන්තාව නමුත් මේ කාන්තාව මේ මුදල් ලැබීම විදේශයකින් ලැබුණාද කියන එකත් අපි දැනට පරීක්ෂා කරමින් යනවා. නමුත් මේ කාන්තාවට නෙවෙයි මුදල් ලැබෙන්නේ, වෙනත් ආකාරයකට මේ කාන්තාවගේ නමට මේ බස් රථය ලියාපදිංචි කිරීම තමයි දැනට සිදු වෙලා තියෙන්නේ. එතකොට මේ කාන්තාව අතුරුගිරි ප්‍රදේශයේ සියලු දෙනාම ක්‍රැස් වූ ස්ථානයට මේ කාන්තාව පැමිණෙනවද? ඒ අතුරුගිරි ප්‍රදේශයේ වගේම මේ මේ සඳහා සංවිධානය වෙන්නට ඔවුන් යම් යම් තැන්වලට රැස් වුණා.
ඒ රැස්වචි ස්ථානවලින් යම් ස්ථානකට මේ කාන්තාව ගිහිලා තියෙනවා. ගිහිලා තියෙන බව දැනට නිරීක්ෂණය වෙනවා. මේ කාන්තාව ඒක මොන නවීති වෙන්නේ සිටින්නේ? ඒ කියන්නේ අපරාධ රඟුවන්ගේ ලයිස්තුගත කාන්තාවක්ද කොහොමද? නෑ, එහෙම නෙවෙයි. නමුත් මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා දැනට මද්‍රව්‍ය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන තියෙනවා. ඔහු මාතර රක්ෂිත බන්ධනාගාරයේ යම් කිසි දඬුවමකට ලක් වෙලා ඉන්න බව තමයි තොරතුරු තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට කටයුතු කරනවා. මගේ වයස අවුරුදු 21ක් පමණ. මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා තමයි මද්‍රව්‍ය සම්බන්ධ වෙන්නේ. නමුත් මේ කාන්තාව මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ජාවාරම් කරන බවට මෙතෙක් තොරතුරු අනාවරණ වීමක් නැහැ. කෙසේ වෙතත් මේ සිද්ධියට යම් සම්බන්ධතාවයක් දක්වන බව අපිට පෙනී ගිහිලා තියෙනවා.